දැන් යුක්තිය මෙහෙම පැත්තට යන්නේ. යුක්තිය මෙහෙම ආරම්භ වුණු වෙලාවේ සිත පත්තරෙන් අපි තමයි පළමුවෙන්ම කිව්වේ යුක්තිය මෙහෙම සාර්ථක වීමට නම් ඒ සාධනීය වීමට නම් ඒ අවසානිය දක්වා යෑමට නම් යුක්තිය මෙහෙමෙන් පාතාලයට මජ්ජාවාරමට ගෑවුණු දේශපාලකයන් විවිධ විස්ගත්ත ව්‍යාපාරිකයන් අල්ලා ගත යුතුමයි කියලා. ඒ ස්ථාවරය අපි මුල්ලේ ඉඳන් දිගටම රැඳී සිටියා. තාම ගෑවුණු දේශපාලඥයන් අල්ල ගන්න පාටක් පේන්න නැහැ. දැන් මේ පිළිබඳ හඬ හතර දිග් භාගයෙන්ම නැගින්න ගන්නවා. ජාත්‍යන්තරයෙන් පවා නැගින්න ආරං. යුක්තිය මෙහෙයුමෙන් මා මොලකරවනුත් අල්ලන්න. ඇමරිකාව කියන්නේ ඉෂාර රත්න කරලිය. යුක්තිය මෙහෙයුම මගින් ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන ඇති පියවර ප්‍රශංසනීය බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදා හරින මහ මොලකරුවන්ද කඩිනමින් පාලනය කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයේ සාමකාමී බව සහ එදිනෙදා ජීවිතයේ පිළිබඳ අතිශයින් සතුටු වන බව ඇමරිකානු තානාපතිවරණිය සඳහන් කළා තියෙනවා. ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමති අධිකරණ අමාත්‍යාංශයේ ඒ පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ඒ බව සඳහන් කළා කියලයි කියන්නේ. දැන් විජේදාස රාජපක්ෂ ඇමතුමනි මේ පණිවිඩය අදාළ තැන්වලට දෙනවද? දැන් ඉස්සරහා මෙහෙයුම් වලට අමාත්‍යංශ කීපයක් එකතු වෙනවා කියලා කියලා තියෙනවා. යුක්තිය මෙහෙයුමෙන් මහා මොලකරුවනුත් අල්ලන්න ඕනේ කෙනට තේරෙනවා. අපි යුක්තියේ මෙහෙයුම ප්‍රශංසනාත්මකව කතා කරන හැබැයි ඒකේ ප්‍රශංසනීයත්වය සහ අවසානය වෙන්න නම් මේ මත්කුඩු මත්ද්‍රව්‍ය පාතාලය මැඩ පවත්වන්නට නම් ගෑවුණු දේශපාලකයන් අල්ලන්න ඕනේ. ගෑවුණු දේශපාලකයන් නැහැ කියන්න පුළුවන් ද යුක්තියේ මෙහෙමට? නැහැ. එදා ඉඳන් අද වෙනකන් වර්තමානයේ දක්වා කිසි දේශපාලකෙක් ගෑවිලා නැහැ. එකයි අල්ලන්නේ නැත්තේ කියන්න පුළුවන් ද? පුළුවන් නම් ඒක කියන්න. නැත්තම් ඒ අයව අල්ලන්න. එහෙම ඇල්ලුවේ නැත්තම් යුක්තියේ මෙහෙම අන්තිමට දියාරු වෙලා වැඩකට නැති බවට පත් වෙලා ආයේ පාතාලයයි ආයේ මත්ද්‍රව්‍යයයි ඉස්සෝ ස්වභාවයි.